සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා මම ඔයාලා වෙනුවෙන්. මේ ඉන්නේ කමල් මල්ලි. අවුරුදු ගානකට පස්සේ ලංකාවට යන්න බලාගෙන තමයි මේ ඉන්නේ. අද අපේ ගෙදර ආවා අපිව බලලා යන්න. ඔන්න ඉතින් අපේ ගෙවල් පැත්තේ ආපු කමල් මල්ලි අපිත් එක්කලා ලංකාවට චොක්ලට් ටිකක් ගෙනියන්න ඕනේ කියලා වැඩිපුර බඩු ගන්න පුළුවන් කොස්කෝ එකට අපි එක්කගෙන ගියා. ඉතින් මල්ලි දැන් ඉතින් ඇතිනේවා ස්කයි ට්‍රී එක බැලුවා. අපි යමුනේ ගෙදර. නෑ නෑ ඔය පැත්තෙන් නෙමෙයි මල්ලි යන්නේ, මේ පැත්තෙන්, මේ පැත්තට එන්න ඔයා. හරි හරි දැන් ඉතින් ගෙදර ගිහිල්ලා කෑම ටිකක් කාලා අපි යමු කොස්කෝ එක පැත්තේ. එහෙනම් අපි යමු නේද? ඔන්න තියෙනවා මල්ලි චොක්ලට්. කැමති දෙයක් තෝරගන්න පුළුවන්. ලංකාවට නම් ඉතින් ගෙනියන්න ඕන එකක් දෙකක් නෙවෙයිනේ. ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කමල් මල්ලි සෑහෙන බඩු කොටසක් කරගත්තා. දැන් නම් ගොඩක් ඇවිත් දෙහිඳ මටත් හරි මහන්සි. අපි එහෙනම් අද සුෂි ටිකක් කමු කියලා හිතුණා. තව චුට්ටක් බලලා මල්ලි අපි ඉක්මනට යමුනේ. ඔන්න ඉතින් අපිට හුඟක් මහන්සි නිසා ඉක්මනට බිල් කරලා අපි ගියා හම සුෂි එකට. අපි ආව දැන් සුෂි කන්න. මෙතන තියෙන හැම දෙයක්ම අපි තනියෙන් තමයි කරගන්න ඕන. මේ ග්‍රීන් ටී එකක් බොන්න තමයි හදන්නේ. මේකෙන් එන්නේ උණු අදුර. තේ කුඩු ටික දාලා අපි උණු අදුර ටික ෆ්‍රෙෂ් කරගෙන ඔන්න තේ එකක් දාගත්තා. මේ ඉන්නේ චීචා, මගේ හොඳ යාළුවෙක්. මෙයා ඉතින් අපිත් එක්ක හැම තැනම යන්න එනවා. ජපන් ජාතිකයොත් ආගන්තුක සත්කාරවලට හරිම කැමති. බලන්නකෝ මෙයා කඩිය වගේ වැඩ ටික කරනවා. අපට තියෙන්නේ වාඩි වෙලා ඉන්න. මෙයා ඉතින් හැමදේම අපට කරලා දෙනවා. ඔන්න දැන් කමල් මල්ලි කෑම ටික ඕඩර් කරන්නයි හදන්නේ. අපිට අවශ්‍ය කරන ටික ලෑස්ති කරලා අරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ ටච් පැනල් එක ටච් කරගෙන අවශ්‍ය කරන කෑම ටික ගෙන්න ගන්න. හැබැයි ඉතින් වේට කෙනෙක් වන් නැහැ. මේ බෙල්ට් එකේ තමයි ඇවිල්ලා මෙතන නවතින්නේ කෑම. මොනවද කන්නේ? මට නම් ඕන සාමෝ. අවශ්‍ය කරන සුෂි, ඒ කියන්නේ බත් එක උඩින් තියලා තියෙන අම මාළු, හරිම රසයි. ඔයාලත් දවසක ජපන් ආපුවම අනිවාර්යයෙන්ම කාලා බලන්න සුෂි එකක්. ඔන්න ඉතින් පිළිවෙලට අපි කන්න අවශ්‍ය හැමදේම ඕඩර් කරගත්තා. දන්නවනේ ලංකාවේ නම් අමු මාළු කන්නේ පූස තමයිනේ. ඔන්න ආවා අපේ කෑම ටික. ඔන්න ඉතින් අපි හැමෝම එකතු වෙලා කෑම ටික කන්නයි යන්නේ. ඔන්න බලන්න කමල් මල්ලි ජපන් පූසෙක් වෙලා. වසබි, මේකෙන් පොඩි සැරක් එනවා අපේ සුෂි එකට.
තෝස් වර්ග. මෙතන තියෙනවා තෝස් වර්ග පහක්. අපිට කැමති රසය අනුව මේ තෝස් එක තෝරගන්න පුළුවන්. මේ විදිහට අපි විවිධ කෑම වර්ග ඕඩර් කරලා ගොඩාක් බඩ පිරෙන්න කෑවා. ඊට පස්සේ අපි හැමෝම විසිර ගියා. කමල් මල්ලි ඊට පස්සේ ශ්‍රී ලංකන් එයාලයින් වල ලංකාවට යන්න පිටත් වුණා. කමල් මල්ලි සුභ ගමනාන්තයක් වේවා. ඉතරෂායි. වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවත අපි හමු වෙමු.